මම ඉල්ලීමක් කරනවා මගේ ෆෑන් පේජ් එකේ ෆේස්බුක් වල YouTube වල ඉන්න හිතමිතුරන්ගෙන් මම ඔබලාට වැදගත් වෙන වීඩියෝ කීපයක්ම ගේන නිසා ඔබ subscribe කරොත් මගේ විජිතරෝණ විජමුණී ඇස්ට්‍රොලොජි කියන YouTube channel එක ඔබට හරි වැදගත් වෙන්න පුළුවන් මම ඒ කියන වීඩියෝ. ආයුබෝවන්. ඉස් වර්ෂ 2019 සැප්තැම්බර් මාස 8 වෙනිදා පුර දසවක තිතියලත් ඉරු දින ඉර උදා පෙරවරු 6:02 වන අතර ඉර වැසීම 5:15 වට සිද්ධ වන අතර රාහු කාලය සවස 4:43 සිට සවස 6:14 දක්වා පවතිනවා. දවසේ දිව්‍යම සුබ මුහූර්තිය 7:02 ආරම්භ වෙනවා. සුබ දිසා දකුණු දිසා වන අතර මරු සිටින දිසාව උතුර. පෙරවරු 6:31 සිට සිටුට පෝසල නැගත පසුදා පෙරවරු 8:38 දක්වා පවතිනවා. මේෂ ලග්නයේ ලග්න අධිපති කුජ රවි බුධ සිකුරු සමග පස්වැන්නේ සංයෝග වනවා. රා වික්‍රමස්ථානයේ ගුරු අටවැන්නේ චන්ද්‍ර සමි කේතු නවවැන්නේ ගමන් කරන අද දවස තුළ මේෂ ලග්න හිමියන්ට තමන්ගේ ප්‍රාර්ථනාවන් සාක්ෂාත් කරගන්න වාසනාව තියෙන දවසක් කරියට පෙන්වා දෙන උෂම ලග්නය. ලග්නාධිපති සිකුරු සිව්වැන්නේ කුජ රවි බුධ සමග සංයෝග වන රා උදවැන්නේ ගුරු හත්වැන්නේ චන්ද්‍ර සමි කේතු අටවැන්නේ ගමන් කරන අද දවස බාධක දවසක් ඔබට බාධක සංකප්පු රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙන දවසක්. ඒතරම් සුබදායි දවසක් නොවේ. ඔබට සෙනසුරු අටවැන්නේ යන්නේ මිතුන ලග්නේ. ලග්නාධිපති බුධ වික්‍රමස්ථානයේ රවි කුජ සිකුරු සමග සංයෝග වනව රාහු ලග්නේ ගුරු 6 වෙන්නේ චන්ද්‍ර සනි කේතු 7 වෙන්නේ මිතුන ලග්නේ හිමියන්ට අද දවස සාමාන්‍යයෙන් හොඳ දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. වෙළඳාම ව්‍යාපාර වලින් දිනු ඇති කරන දවසක්. කටක ලග්නේ ලග්නාධිපති චන්ද්‍රය සනි කේතු සමග 6 වෙන්නේ ගමන් කරන රවි කුජ බුධ සිකුරු ධනස්ථානයේ ගුරු 5 වෙනි රාහු 12 වෙනි නිරාශයෙන් දලේ ලැබෙන දවසක්. ඒක නිසා ඔතරේ වාසනාව ගා බලන්න සුදුසු දවසක්. සිංහ ලග්නේ ලග්නාධිපති ලග්නේ බලවත් ගමන් කරන කුජ බුධ සිකුරු සමග ගුරු 4 වෙන්නේ සනි සන්න කේතු 5 වෙනි මෙන්න අද දවසේ ඔබට හදිසි නොසිතු ශල්ල කර්මයකට වාජනය වෙන්න පුළුවන් දවසක්. අත්පාවල කකුල්වල වාතමාරු වගේ දේවල් හිරිවැටීම් වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් දවසක්. ආර්ථික අතින් සුබදායි දවසක් කියලා පෙන්වා දෙන්න පුළුවන් කමක් නැහැ. කන්‍යා ලග්නේ ලග්නාධිපති බුධ කුජ සිකුරු රවි සමග 12 වෙනි සංයෝග වෙනවා. ගුරු වික්‍රමස්ථානයේ සනි කේතු චන්ද්‍රය 4 වෙනි ගමන් කරන රාහු දස වෙනි අද දවස තුල ඔබට වෙනදට වඩා ආර්ථිකකින් කර්මක දුරට හොඳ තත්ත්වයක් පෙන්වු කරනවා. කුලා ලග්නේ ලග්නාධිපති අයස්ථානයේ කුජ බුධ රවි සමග සංයෝග වන අතර ගුරු ධනස්ථානයේ සනි චන්ද්‍ර කේතු වික්‍රමස්ථානයේ රාහු පුණ්‍යස්ථානයේ ගමන් කිරීම නිසා අද දවස ඔබට සෑම අතින්ම සුබදායි දවසක් ආදී ප්‍රතිලාභ රැසක් අත්පත් කර ගන්න පුළුවන් දවසක් දෙකෙන් වාදින උච්චක ලග්නේ. ලග්නාධිපති කුජ දසවැන්නේ රවි බුධ සිකුරු සමග සංයෝග වන අතර ගුරු ලග්නේ සනි චන්ද්‍ර කේතු ධනස්ථානයේ රාහු අටවැන්නේ ගමන් කිරීම නිසා අධික ලෙස ඔබේ මුදල් වැය වෙන දවසක් අද. වියදම් අවන්ට ලැබෙන ප්‍රමාණයට වඩා වියදම ඇති වෙන දවසක්. ඒක නිසා අනවශ්‍ය දේවල් වලට වියදම් කිරීමෙන් වළකින්න දනු ලග්නේ. ලග්නාධිපති ගුරු දොළොස් වැන්නේ සනි චන්ද්‍ර කේතු ලග්නේ රාහු හත්වැන්නේ රවි කුජ බුධ සිකුරු පුණ්‍යස්ථානයේ ගමන් කරන අද දවස ඔබට එතරම් සුබදායි දවසක් කියලා පෙන්වා දෙන්න බෑ. ලෙඩ රෝග, මෝල රෝග, උඩ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්, වෛරස් රෝග වගේ දේවල් ඇති කරන්න පුළුවන් දවසක්. ඒක නිසා ඔබගේ සෞඛ්‍ය තත්ත්වයෙන් පෙරසම් වෙන්න ඔබ දුර්භික බල වැඩ කරන්න. විශේෂයෙන් මේ වෙහි කාලේ ඩෙංගු වගේ දේවල් මුළු රටේම ව්‍යාප්ත වෙනවා. ඒවා තමන්ගේ වත්ත සීමාව තුළ ඇති නොවන විදියට කටයුතු කරන්න ඕන. විශේෂයෙන්
බහුල ලෙස ඩෙංගු රෝගයෙන් පෙළෙන්න පුළුවන් දවස තුළ ඔබ විශේෂයෙන් ප්‍රවසන්න ඕන දනු ලක්ෂණ. සෑම ලක්ෂණ පුදු දෙයක් මේ මතක් කරේ. මේ ඒ රාෂ්ට්‍ර කපල යනකොට මිනිස්සුන්ට මාරක අනුකුරු වෙනවා. හදිසියේ මේ හොඳට ඉඳපු මිනිස්සුන්ගේ ජීවිතේ නැති වෙනවා. ඒකයි මම සඳහන් කරේ. මකර ලක්ෂණ ලක්නාධිපති ශනි චණ්ඩ දොළොස්වැන්නේ කේතු සමග සමන් වෙන ගුරු අයස්ථානයේ රවි කුජබුද සිකුරු අටවැන්නේ රාහු භයවැන්නේ ගමන් කිරීම නිසා ඔබට අද හදිසි ධනලාභ ඇති කරන දවසක් කුම්භලක් මේ. ලක්නාධිපති ශනි කේතු චණ්ඩ දොළොස්වැන්නේ ගුරු දසවැන්නේ රවි කුජබුද සිකුරු හත්වැන්නේ රාහු පස්වැන්නේ ගමන් කිරීම නිසා අද දවස සෑමතින්ම වාසනාව උදා කරන කුම්භලග්න හිමියන්ට කැන්නේ භූමියෙන් කරන කැණීම් වලින් සෑමතින් ඔබට ලාභ ප්‍රයෝජන ඇති වෙන දවසක් මීන ලග්නේ. ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානයේ ශනි චණ්ඩ කේතු දසවැන්නේ රාහු හතරවැන්නේ රවි කුජ බුධ සිකුරු හයවැන්නේ ගමන් කරන අද දවස ඔබට පරම දුරට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙන දවසක්. ස්ථාන භාග ඇති වෙන්න පුළුවන්, සිත් පීඩාවල් ඇති වෙන්න පුළුවන්. ඉවසීමෙන් කටයුතු කරන්න. තෙරුවන් සරණයි.